ඔබට බොහොම සුබ සන්ධ්‍යාවක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ පාරම්පරික කෘෂි කර්මාන්තයෙන් මිදිලා නවීන තාක්ෂණය මුසු කරලා කොහොමද වගා කරන්න කියලා. සමහර විට ඔබ මහා පරිමාණයේ වගාකරුවෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ ඔබේ ගෙවත්ත වගා කරන ගොවියෙක් වෙන්න පුළුවන්. මහා පරිමාණයෙන් වගා කරත් ගෙවත්ත වගා කරත් ලංකාවට මේ ලෝකේ තාක්ෂණය ගෙනල්ලා තියෙනවා. කෘෂි තාක්ෂණය මේ හරහා ගුණාත්මක වගාවක් ගුණාත්මක ඵලදායක. ඒකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැනයි අද අපි කතා කරන්නේ. සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට මෙන්ම වාණිජ කෘෂි කර්මාන්තය තුළින් මේ මහ පොළොව ජය ගැනීමට නම් අති තාක්ෂණ කෘෂි කර්මාන්තයට යොමු වීම ඉතා වැදගත්. ලෝකයේ දිනෙන් දින ජනගහනය වැඩි වෙන වාසේම ඒ හැමට ආහාර අවශ්‍ය වෙනවා. එම අභියෝගයේ ජය ගැනීමට නම් නව තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කිරීම අනුගමනය කිරීම කාලීන අවශ්‍යතාවක් වෙනවා. අපි අද මේ කතා කරන්නේ එම කෘෂි කර්මාන්තයේ සංවර්ධනයට අවශ්‍ය තවත් ඉසව්වක් ගැනයි. මේ තාක්ෂණය පිළිබඳව කතා කරන්න අපි එන්නේ කොරණෑගලට. කොරණෑගලිනුත් කොබේ ඉගෙනීමට එනවා. ඇවිත් අපි මුණ ගැහෙනවා කෘෂි විද්‍යාඥ අජිත් ගුණසේන මහත්මයා. එතුමා සම්පූර්ණයෙන්ම මේ තාක්ෂණය පිළිබඳව හොඳින් අධ්‍යයනය කරපු ලංකාවේ ඉන්න සම්පත්දායකයෙක්. අජිත් මහත්මයා, දැන් ඔබතුමා මුලින්ම මට පැහැදිලි කිරීමක් කරන්න, ලංකාවට මේ තාක්ෂණය ගැලපෙනවද කියලා. ඇත්ත වශයෙන්ම ලංකාවට හොඳටම ගැලපෙනවා. අද ලෝකයේ අපි කතා කරන දියුණු කෘෂි තාක්ෂණය ගැන සඳහන් කරොත්, මේ වෙනකොට ලෝකයේ ඉහළම විශාල වශයෙන්ම වගාවල් කරන යුරෝපීය රටවල්, ඇමරිකාව සහ ඒ කලාපයේ සියලුම රටවල් කෘෂි විශේෂයෙන් අපි කියන හරිතාගාර වගාවල් ආශ්‍රිතවත් ශ්‍රේෂ්ඨ භෝග සඳහා තවාන් අවස්ථාවේ පැල නිෂ්පාදනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ අපි මේ සඳහන් කරන ජිෆි පෙලට්ස් තාක්ෂණය. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි සාමාන්‍යයෙන් දන්න සාම්ප්‍රදායික තවාන් ක්‍රමයේදී අපිට හමුවන නොයෙකුත් අවාසිදායක තත්ත්වයන් සහ අපිට තියෙන ගැටලු සියල්ලක්ම මේ තාක්ෂණය ඔස්සේ නිරාකරණය කරගන්න අපිට පුළුවන්. ලංකාවේ කෘෂි විප්ලවයකට අවශ්‍ය තාක්ෂණය ලංකාවට ගෙනකොට මහජනතාවට නැත්නම් ගොවි ජනතාවට බොහොම සරලව පැලයක් හිටවා ගැනීම, බොහොම සරලව බීජයක් රෝපණය කර ගැනීම, ඒ බීජය අපි බලාපොරොත්තු වෙන විදිහට පැලේ බොහොම සාර්ථක විදිහට ගොඩනගා ගැනීම, මේ සියල්ලම මේකට අන්තර්ගත වෙලා තියෙනවා. ඒතුළු අජිත් මහත්මයා, මට බොහොම දළ පැහැදිලි කිරීමක් කරලා දෙන්න, මේ තාක්ෂණය මොන මොන ක්‍රමවේදවලද අපිට එන්නේ, නැත්නම් ඔබතුමාලා මොන මොන ක්‍රමවේද හරහාද ගොවි බිමට මේක ගෙනියන්නේ? ප්‍රධාන වශයෙන්ම ජිෆි නිෂ්පාදන කියන එක අපි මෙහි සඳහන් කරන කුඩා පැලෑටි හදා ගන්නා පෙලට් කියන තාක්ෂණය සිට අපි අවසානයේ ඵල නෙලා ගන්නා, අපි නැත්නම් ශේෂ්ත්‍රයේ සඳහා වන විශේෂම අපි සඳහන් කරන වගා මලු කියන එක, ඇත්තටම ලංකාවෙත් හරිතාගාර වගාවල් දෙන ගොවි මහතුන් දන්නවා. දක්වා ඒ මුළු පරාසය තුළ තියෙන සියලුම නිෂ්පාදන අපි නිෂ්පාදනය කරනවා. මේක විශේෂම දේ වෙන්නේ කුඩා තවාන් පැල නිෂ්පාදනය කරගෙන සඳහා මේ නිෂ්පාදනය වෙන ජිෆි පෙලට් කියන එක තමයි. දැන් මේ මගේ අතේ තියෙන්නේ මෙහි කුඩාම නිෂ්පාදනය, මේ පෙලට් එක පුංචිම නිෂ්පාදනය. දැන් මේක අපිට බීජයක් දාලා රෝපණය කරගන්න පුළුවන්. ඒතකොට ඔබතුමා කිව්ව වගේ මීට තව ටිකක් විශාලයක, ඊට ටිකක් විශාලයක, ඊට ටිකක් විශාලයක ආදි වශයෙන් මහ පොළොවට යොදලා බටු ගහක් බණ්ඩක ගහක් වගේ හදාගන්න ඒ තැනටම පස්නොදා කොහොමත් අමනක් යොදලා ඒ තැනටම මේ තාක්ෂණය ගෙනල්ලා තියෙනවා. එතකොට මට කියන්නකො, දැන් මේ ක්‍රමවේදය හරහා අපිට හදන්න පුළුවන් මොන මොන ශාක වර්ගද? ඒක ඇත්තරම අපි සඳහන් කළොත් අපි දන්නවා පටකරෝපණය. පටකරෝපණය විද්‍යාගාරයක් ඇතුළත පැල නිෂ්පාදනයේ සිටම අපිට හම් වෙන ක්ෂේත්‍රය හම් වෙන විශාලම ගහ වෙන්නේ පළතුරු ගහක්, එහෙම නැත්නම් අපි කියන වනවගාවට යොදා ගන්න ගසක්. ඒ දක්වා වන සියලුම භෝගවල තවන් අවධිය සඳහා සුදුසු නිෂ්පාදන අපි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම පටකරෝපණය සඳහා වන අපි දන්නා වගාම මුල් අද්දවීම සඳහා පාවිච්චි කරන්නේ ඒගා කියන මාධ්‍ය. අපේ තියෙන ජිෆි මිලිමීටර් 14ක් වෙන බොහොම ඇඟිල්ලක් තරම් පොඩි නිෂ්පාදනයක් තියෙනවා. ඒකෙන්
අර ඒගා වෙනුවට පර්යේෂණාගාරය ඇතුළතදීම අපිට මුල්ලද්දා ගැන සාර්ථක පළයක් හදා ගන්න තැන ඉඳලා ඔබ මේ දකින එළවලු පැල එදින ගත්තම විස්තර මල් පැල ඇටි පළතුරු භෝග වන වගාවල් සඳහා ඔබ නම් කරන සියලුම වගාවල් සඳහා අවශ්‍ය වන තවාන් පැල සඳහා මේ වෙනට අපි ගාව නිෂ්පාදනය තියෙනවා. දැන් ඔබ මේ දකින වම්බටු වගාව ගැන ටිකක් හොඳින් බලන්නකෝ. මේ වම්බටු ගස් ටික හදලා තියෙන්නේ මේ තාක්ෂණික ක්‍රමවේදයන් හරහා භාවිතා කරපු ඒ පැකට් වල. දැන් ඔබතුමා කිව්ව වගේ පළතුරු පැල අපිට පොල් ගහක් වුණත් සමහර විට මේ තවාන් ක්‍රමයේ යටතේ හිටව ගන්න පුළුවන්. නමුත් මහ පොළොවේ ඉඳන් වෙනවනේ අපිට විශාල අඹ ගස්, එහෙම නැත්නම් දූරියන් ගස්, අලිපේර ගස්. එතකොට ඒ ඉඳද්දි මේ ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවද? ඒක සීමා වෙනවා අපිට ඒ වගා කරන භෝගයේ අවසාන ඵලය මොකක්ද කියන එකත් එක්ක. විශේෂයෙන්ම අපි මේ දකින බටු, මාළු මිරිස්, එහෙම අපි සඳහන් කරන බෙල් පෙපර්, ස්ට්‍රෝබෙරි වගේ කුඩා පරිමාණයේ ශාක අවසාන ඵලය නෙලා ගන්නාත් එක් වගා කිරීම සඳහා වදාමාධ්‍ය ලෝකෙ මේ වෙනකොට තියෙනවා. නමුත් ඉතාම සුදුසු එක. ඉතාම සුදුසුයි. ඒකේ දැන් සුදුසා වඩාත්ම වෙන්නේ මෙහිදී භාවිතා වෙන අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙන බෙහෙත්, අපි කියන කෘෂි රසායනික අවශ්‍යතාවය හරිම සීමා වෙනවා. අවම ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ පොහොර භාවිතය ඉතාමත්ම ක්‍රමවත් පරිදි අපිට කරන්න පුළුවන් වෙනවා. ශාකයේ වර්ධනය ඉතාමත් ක්‍රමානුකූලයි. ඒ නිසා අපිට අපේක්ෂිත අස්වැන්න ලනා ගැනීම ඉතාමත්ම පහසුයි. يعني මේක මුළු පරිසරයේම කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වෙන වගා මාධ්‍යයක් බවට පත් වෙනවා මේ වගා මළු භාවිතය. එතනින් එහාට ගිහිල්ලා මා ඉස්සලා වගේ සඳහන් කරපු පළතුරු භෝග එහෙම නැත්නම් වන වගාවක් වුණොත් අපි අනිවාර්යයෙන්ම පසත් එක්ක තියෙන ශාස්ත්‍රයට යන්න වෙනවා. එතකොට එතන මේකෙන් ලැබෙන වාසිදායක තත්ත්වයන් වෙන්නේ මේ භෝගයට ඒ පැලැටියට අවශ්‍ය මූලික සාධක සියල්ලක්ම මේ ක්‍රමය තුළද අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් අපි දන්නවා අපි අපිට පුරුදු සාමාන්‍ය තවාන් වලදී අපි පැලයක් ගලවලා නැවත ශාස්ත්‍රයේ ස්ථිර භෝගයක් හැටියට ස්ථාපනය කරනකොට මුල් කැඩීමක් සිද්ධ වෙනවා. නමුත් මේ ක්‍රමයේදී මුල් කැඩීමෙන් ගහට වෙන අපි කියනවා එකට ට්‍රාන්ස්ප්ලැන්ටින් ෂොක් එක කියලා. කියන්නේ පැලේ තැනකින් ගලවලා තව තැනකින් හිටවනකොට මුල් කැඩීම නිසා දැනෙන වෙහෙස බින්දුවක් හැටියට අපි ගන්නෙ. මොකද ගහ දන්නේවත් නැහැ මේ පැලේ තව තැනකට ගියාද කියන එක. එතනින් එහාට ගිහිල්ලා අර විශාල භෝගවලදී අපි දන්නවා අපිට පොලිතින් භාවිතා කරන්න වෙනවා, පස් හොයන්න වෙනවා, පස් සැකසීම කරන්න ඕන. ඒ සියල්ලක්ම අපි මේ කියන කලින්ම නිෂ්පාදනය කරපු දෙයකට වතුර දාලා පැල හිටවන එක විතරයි තියෙන්නේ. ඒකේ තියෙන වාසිදායක තත්ත්වය තව වැඩියෙන් එකතු වෙනවා ප්‍රවාහණය. ඔව්. ඉතාමත් විශාල පැල ප්‍රමාණයක් අපිට සීමා සහිත ප්‍රවාහන අපි කියමු වාහනයක ඉතාමත් පොඩි ඉඩක ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ පැල මැරීම හරි අඩුයි. පැලේ වර්ධන වේගය ඉතාමත්ම ශීඝ්‍රයි. ඊට අමතරව අපිට තවන් කාලය අඩු කරගන්න පුළුවන්. ඒ වගේ වාසිදායක වාසි ඉතාමත්ම විශාල ප්‍රමාණයක් අපිට මේ තාක්ෂණය හරහා ගොජන්තාවට හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති මේක මේ වෙනකොට මම හිතන්නේ ශාස්ත්‍රයේ දැන් ලෝකයේ කෘෂිකර්මාන්තයක් ගත්තාම මේ වෙනට මේ ජිෆි පෙලට් ආශ්‍රිත නිෂ්පාදන ලංකාවෙන් අපි අපනයන කරන්න පටන් ගන්න අවුරුදු 10කටත් වැඩි කාලයක් වෙනවා. ලෝකයේ මේවා භාවිතා කරන්න පටන් අරන් අවුරුදු 50කට ආසන්න කාලයක. يعني ඒ තරම් කාලයක් අපි කෘෂිකර්මාන්තයේ කිසියම් පසුබෑමක සිටිනවා මේ තාක්ෂණය ගොවි ජනතාවට හඳුනා දීමට. නමුත් මේ වෙනකොට ක්‍රමානුකූලව අපේ ගොවි ජනතාව මේකට හුරු වෙමින් තියෙනවා. ඒකේ වාසි ඇත්තරම විශාල ප්‍රමාණයක් පැල නිෂ්පාදනය කරගෙන ඉඳි විශේෂම ගොවි ජනතාවට අත්පත් වෙනවා. මොකද අපි දන්නවා අපිට සේවක ප්‍රශ්න මේ වෙනකොට තියෙනවා. අපිට ජලය සපයා ගැනීමේ ප්‍රශ්න තියෙනවා, ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්න තියෙනවා. අපිට කෘෂි රසායනික විශේෂම කෘමිනාශක, දිලිනාශක භාවිතයේදී විශාල මිලක් දරන්න වෙනවා. ඒ සියල්ලක්ම අපිට අයින් කරගෙන ඉතාමත් හොඳ සාර්ථක ඵල නිෂ්පාදනයක් කරන්න පුළුවන්. එළවලු ශාකයක් හදාගෙන අවසානයේ එළවලු ඵලයේ නිලා ගන්න තැනටම මේ කොහොබත් මිශ්‍රණය අපිට තාක්ෂණික මුසු කරලා ඒ පැකට් එක අපිට හදා ගන්න පුළුවන්. එතකොට එතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට පස් ටිකක් යොදන්න ඕනේද? පස් ටිකක් අනිවාර්ය අවශ්‍යතාවයක් තියෙනවද කියලා? නෑ, ඇත්ත වශයෙන්ම නෑ. මොකද අපි දැන් අපි දන්න අපිට පුරුදු දේ තමයි පස. දැන් ලෝකේ වගා මාධ්‍යයක් හැටියට අපිට බහුලවම හම්බ වෙන්නේ පස. ඉතින් ඒක අපිට එකතකින් නොමිලේ ලැබෙනවා. ඒ නිසා තමයි අපි පසේ වගාවට හුරු වෙන්නේ. නමුත් තාක්ෂණයේ දියුණු වෙනකොට පස
හොඳම වගා මාධ්‍යයක් නොවන බව දැන් අද වෙනකොට ලෝකය පිළිගන්නවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන් දන්නවා තනිකර ජලය පවා වගාවල් කරනවා. ඒ කියන්නේ මේක කොහොබත් පාංශුමය නොවන අපි කියන සොයිල්ලස් කියලා නොවන වගා මාධ්‍ය අතරින් ලෝකයේ ඉහළින්ම තියෙන වගා මාධ්‍යයක් වෙනවා කොහොබත්. මිට අමතරව තව තියෙන අපි දන්නවා පීට් කියන එකක් ලෝකේ පාවිච්චි කරනවා, පර්ලයිට්, රොක් වූල් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් ඉහළින්ම තියෙනවා කොහොබත්. මොකද මේක ස්වභාවික දෙයක්. තනිකරම ස්වභාවික පොල් ගසෙන් ගන්න දේ නිසා මේකට කිසිම දෙයක් අපි යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ. කරලා යුතු එකම දේ වෙන්නේ ඒ අපි වගා කරන භෝගයට නිර්දේශිත නැත්නම් අවශ්‍ය වෙන පොහොර දීම කරන්න ඕන. ඊට අමතරව අපි වගා කරන පරිසරයට අනුව කෘමිනාශක හෝ දිරිනාශක යොදන්න වෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි, දැන් මේකේ සාමාන්‍යයෙන් දැන් අපි අදාළ ප්‍රමාණය ගත්තාට පසුව ඒ ප්‍රමාණයට අදාළ කුඩා භාජනය තුළ යම්කිසි කාල සීමාවකට ඔරොත්තු දෙන පොහොර ප්‍රමාණයකුත් අන්තර්ගත වෙලා තියෙනවා කියලා ඔබතුමා මට කලින් කිව්වා. යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මේක අපිට විශේෂයෙන්ම කුඩා පැල ගත්තාම ඒකට මුළු ගහේ සම්පූර්ණ අපි කියනවා මාසයක් පැලේ තියෙනවා නම් එක්තරා කාලයකට වෙන්න එකපාර දෙන්න බෑ. මොකද ඒකෙන් පොහොර වලින් ඇති වෙන යම් විසවීමක් කුඩා පැලෑටිට වෙන නිසා. නමුත් මුල් දවස් 10 15 ඇතුළත පැලය පොහොර නැතුව මේ හැදෙන්න අවශ්‍ය ප්‍රමාණයකට තියෙනවා. ඒක තමයි. දැන් අපි නිකන් හිතමු මේ පැලෑටිය පිළිබඳව මේක තමයි කුඩාම ඇසුරුම, කුඩාම පැකට් එක. මේ පැලෑටිය හැදෙන්න අපි හිතමු සුමානයක් දෙකක් නැත්නම් මාසකින් ඔබ මේක භාජනයක් නැත්නම් මහපොළොව හිටවනවා නම් ඊට අදාළ ප්‍රහොර ප්‍රමාණයත් ඊට අදාළ පොහොර ටිකත් මේ පැකට් එකටම අන්තර්ගත වෙලා දෙනවා. අන්න ඒකයි මෙහි වාසිය. මට ඒක කියනකොට දැන් කෙනෙකුට හිතේ මේ විදිහට වගා කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම මට මේ වගේ ආරක්ෂිත ගෘහයක් තියෙන්නට ඕනේ කියලා. සමහර විට ආරක්ෂිත ගෘහයක් නිර්මාණය කරගන්නවා කියන්නේ අද ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඇත්තටම ආරක්ෂිත ගෘහයක් අවශ්‍යද මේ විදිහේ වගාවකට? ඒක අපි කරන භෝගයත් එක්ක තීරණය කරගත්තොත් හොඳයි කියලා මගේ නම් අදහස. මොකද සමහර විශේෂයෙන්ම හොඳයි දැන් අපි මේ වගා කරන ශාස්ත්‍රයත් ටිකක් දැඩි පරිසර තත්ත්වයන් යටතේ තියෙන එකක් නම් අපි පැලයක් දැඩි තත්ත්වයන් වලට හුරු කරගෙනම පුරුදු කරගත්තොත් අපිට වඩාත් හොඳ ප්‍රතිඵල ශාස්ත්‍රයේදී ලබා ගන්න පුළුවන්. නමුත් අපි හිතනවා නම් වගා කරන්න ඕකිඩ් වගේ දෙයක් නම් විසිතුරු පැලෑටියක් නම් එතකොට අපිට සේවන දැල් හෝ ආරක්ෂිත ගෘහයක අවශ්‍යතාවය තියේ. ඉතින් වගා කරුවට පුළුවන්, තවන් කරුවට පුළුවන් තමන්ගේ භෝගයට සරිලන බදී වගා කරන තැන තීරණය කරගන්න. හැබැයි මේ පෙලට් සහ මේ ට්‍රේ තබා ගැනීම සඳහා ආරක්ෂිත ගෘහයක් අවශ්‍යයි කියන එක අත්‍යවශ්‍යම කාරණයක් නෙවෙයි. නමුත් වැදගත්ම දේ වෙන්නේ අපිට මෙහි ජල කළමනාකරණය ඉතාමත් හොඳින් පවත්වා ගන්න අවශ්‍යයි. එතනදී වැදගත් වෙනවා කෙලින්ම වර්ෂාවට නිරාවරණය වීම වළක්වා ගැනීමට. හැබැයි එතකොට මේ වගේ විශාල හරිතාගාරයක් නෙවෙයි. ඒ වෙනුවට අපි සාමාන්‍යයෙන් ගොවියන් හුරු පුරුදු අපි කියනවා ප්‍රොපගේටරේ කියලා, පොලිතින් පොඩි ආවරණයක් ප්‍රමාණවත්. ඒක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ලංකාවේ කුමන දේශගුණික කලාපයක වුණත් සාමාන්‍යයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල තියෙන පස් වර්ග වෙනස්. මොන පසක් තියෙන මොන ප්‍රදේශයක් වුණත් මේ ක්‍රමය භාවිතා කරලා වගා කරන්න පුළුවන්. අපි කතා කරේ මේ තාක්ෂණය පිළිබඳව. මේ තාක්ෂණය ලංකාවට ඇවිල්ලා ඒක කොහොමද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපි බලන්න සූදානම් වෙන්නේ මේ පෙලට් එකක් නැත්තම් පුංචිම පෙලට් එකේ ඉඳලා විශාලම පෙලට් එක දක්වා කොහොමද ශාකයක් හිටවගන්නේ, කොහොමද බීජයක් රෝපණය කරගන්නේ, මේ පෙලට් එක ජලය පිරුවට පස්සේ මොන ආකාරයටද ක්‍රියා කරන්නේ, මේ ටික තමයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. වර්තමානයේ මේකට ප්‍රසිද්ධම නම තමයි පෙලට් කියන එක. එතකොට අපි මේක තව ටිකක් සිංහලෙන් අර්ථකථනය කරමු. කොහොබත් බඳුන් කියලා කියමු. මේක හරිම සරල ක්‍රමයක්. ඔබට අනිවාර්යෙන් මේ සියල්ලම හරිම ටෙක් නැත්නම් හරිම තාක්ෂණය මුසු කරලා ඔබට හම්බ වෙනවා. ඔබට තියෙන්නේ මේක ක්‍රමවේදයට අනුව බීජය රෝපණය කරගන්න. ක්‍රමවේදයට අනුව පැලේ හිටව ගන්න. මේක තමයි පුංචිම අවස්ථාව. මේ පෙලට් එකේ පුංචිම අවස්ථාව මේක. හරි. අපි බලමු මේකක් අරගෙන මොකද්ද මේකට අපි ඉස්සල්ලාම කරන්න ට්‍රයි. අපි මොකක්ද මහත්මයා ඉස්සල්ලාම ওই පෙලට් එකට කරන්න. අපිට දැන් මෙතනදී මුලින්ම කරන්න තියෙන්නේ මේකට මේක පිම්බීමක් කරගන්න ඕනේ කියලා. මේක නියම ප්‍රමාණයට අපි පත් කරගන්න ඕනේ. ඒකට අපි කරන්නේ වතුර එකතු කරන එක. සාමාන්‍ය විදිහට ජලය සීගන්න එක. මේ තියෙන්නේ ඔබට මුලින්ම හමු වෙන පෙලට් එක. මේක තමයි බීජයක් රෝපණය කර ගැනීම සඳහා නිර්මාණය කළ නිෂ්පාදනය කළ තියෙන. හැබැයි ජලය එකතු කරාට පසුව මේ පෙලට් එක මේ වගේ විශාල වෙනවා. දැන් අපි බලමු මේ පෙලට් එකට ජලය එකතු කරලා. අජිත් මහත්මයා මේකට ජලය ටිකක් දාන්න.
අපට හොඳට පේනවා මේ කොහොපත් සාන්ද්‍රණය නැත්නම් කොහොපත් මිශ්‍රණය පුළුල් වෙන ආකාරය. ඒකට හේතුව ජලය එකතු වීමත් එක්ක මේක අදාළ පැලයට අවශ්‍ය මූල පද්ධතියට අවශ්‍ය පරිදි මේක නිර්මාණය වෙනවා. මේ තමයි ලෝකේ නවීන තාක්ෂණය. මේ තාක්ෂණය මුසු කරලා තමයි කෘෂි කර්මාන්තයේ ලංකාවේ බොහොම සරල විදියට වගා කරන්න ආසෙ හිතෙන විදියට නිර්මාණය කළා තියෙනවා. ඊට පසුව අපි මෙහි කොහොමද බීජය තැම්පත් කරන්නේ? නැත්නම් බීජය මේකේ ඉඳගන්නේ කොහොමද? මෙතනදී අපිට කරන්න වෙන්නේ මේ ට්‍රේ එක සම්පූර්ණයෙන්ම ජලය යොදලා නියම යථාතත්ත්වයට පත් කරගත්තට පස්සේ ඔව් අපිට පුළුවන් කුඩා උපකරණයක් මේ වගේ උලක් භාවිත කරලා ඔව් මෙතන කුඩා සිදුරක් සදා ගන්න පුළුවන්. දල වශයෙන් මිලිමීටර් 5ක් විතර ගැඹුරට තිබුණාම ඇති. මේ වගේ බීජ අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ බීජයක් මේ සිදුර තුලින් ඇතුල් කරලා යන්තම් වසා ගැනීම පමණයි. ඊට පස්සේ අපි ජලය එකතු කරන්න ඕනේද? මුල්ම අවස්ථාවේ නැවත ජලය යෙදීමක් අවශ්‍ය වෙන්නේම නැහැ. මොකද මේක පිම්බීමට අවශ්‍ය යොදන ජලය මෙහි රඳා ගන්නවා. නැවත ජලය යෙදීම තමයි මේ මෙතනින් එහාට තියෙන වැදගත්ම කාරණේ වෙන්නේ. මොකද ප්‍රමාණය ඉක්මවා ජලය යෙදීම සුදුසු නැහැ. ඒක ඇත්තරම මේ නිෂ්පාදනයේ තියෙන වැදගත්ම දෙයක් වෙන්නේ අපි ජලය භාවිතයත් සීමා කරගන්නවා. කියන්නේ අපිට ඒක ජලය සංරක්ෂණය කරන්න ඉතාමත්ම පහසු ක්‍රමයක්. සුදුසු ක්‍රමයක් වෙනවා. ඒ නිසා හැම වෙලේම අපි ස්ප්‍රේ යන්ත්‍රයක් යොදාගෙන මේ පෙලට් බඳුන් තෙමීමෙන් ලක් කරා නම් ඇති. මේක ජලය මිරිකෙන ප්‍රමාණය තරම් වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමෙන් වළකින්න ඕන. එහෙම වුණොත් පැලවලට රෝග වැළඳීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒතුළු අජිත් මහත්මයා මේ වගේ කුඩාම පෙලට් එකේ අපිට මොන වගේ බීජද තෝරාගෙන හිටවන්න පුළුවන් වෙන්නේ? අපිට වඩාත්ම සුපුරුදු තවාන් පැල වර්ග වෙන තක්කාලි, මිරිස්, මාළු මිරිස්, ගෝවා ඒ ආශ්‍රිත සියලුම තවාන් පැල. මේ අපි මේක සඳහා කරා මිලිමීටර් 27 බටුණක් පුළුවන් නේද? බටු මිලිමීටර් 27 ප්‍රමාණය සියලුම තවාන් පැල සඳහා සුදුසුයි. දැන් ඔබ මේ දකින්නේ ඒ වගේ පෙලට් එකක පැල කරගත්ත මිරිස් පැල, බටු පැල, ගෝව පැල, තක්කාලි පැල තමයි ඔබ දකින්නේ. හරි, ඊළඟට අපි බලමු මේක පැත්තකින් තියලා. එතකොට අපිට දෙවණියට හැම වෙලේ පෙලට් එක මේ පෙලට් එකද මේකද? ඊළඟට වැඩි වශයෙන්ම විශේෂයෙන්ම ලංකාවේ ගොවීන්ට භාවිත කරන්න සුදුසු වෙන පෙලට් එකක් හැටියට බඳුනක් හැටියට අපි හම් වෙන්නේ මිලිමීටර් 50 ප්‍රමාණය වෙන මේ පෙලට් එක. මේක මිලිමීටර් 50ක් කියන්නේ මෙහි තියෙන ප්‍රමාණයයි. ඔව්, වට ප්‍රමාණය. වට ප්‍රමාණය කියන්නේ අපි කියන ඩයමීටර් එක කියන එක. ඔව්. මේකට ජලය යොදවහම ඔව්. අපි දැන් බලමු අර වගේම මේකට මේ විදිහට ජලය යොදනවා. මේ විදිහට ජලය එකතු කරාට පසුව ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න ඔබට සමීප රූප රාමුවකින් මේක දැක ගන්න පුළුවන් වෙනවා. බලන්න මේ භාජනය නැත්නම් මේ කොහොමත් මිශ්‍රණය ටික 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 පුළුල් වෙන ආකාරය. මේ ජලයත් එක්ක තමයි මේක වෙන්නේ. අර කොහොමත් ටිකට ජලය උරා ගන්න විට මේක ප්‍රමාණය විශාල වෙනවා. මෙසේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් පෙලට් විවිධ බීජවලට පැල හා රෝපණ ද්‍රව්‍ය සිටුවීමට භාවිතා කළ හැකි බව දැන් ඔබට වැටහෙනවා ඇත. දිවිනගම ව්‍යාපෘතියේ 6 වෙනි අදියර ඉස්මත්ත්‍ය තියාගෙන තමයි අපි මේ වැඩසටහන ටික ඔබට ඉදිරිපත් කරන්නේ. එතකොට දිවිනගම 6 වෙනි ව්‍යාපෘතියටත් මේ පෙලට් එක යොදාගෙන තියෙනවා. මොකද ඒකට හේතුව ගමේ ඉන්න ගොවියාට දිවිනගම හරහා ගෙවත්තට ඉතාම සරු පැලයක් සරු බීජයක් ලබා දීමේ සංකල්පය මත.
ඔබතුමාලා ඊට කොහොමද දායක වෙන්නේ දැන් ගමේ මේක හදනවා නම් එක ගොවියෙක් හෝ දෙන්නෙක් අතර මේක නිර්මාණය වෙනවා නම් පැල ටික හදනවා නම් ඊට කොහොමද ඔබතුමාලා දායක වෙලා තියෙන්නේ අපේ ඇත්තරම තාක්ෂණය සැපයීම ඇත්තරම දැන් මේක ඉතාම ඉහළ තාක්ෂණයක් භාවිතා වෙන්නේ ඉතින් මේක දිවිනගම වැඩසටහන මේ තාක්ෂණය ගොවි ජනතාවට හඳුනා දෙන්න අපිට ලැබිච්ච අවස්ථාවක් ඒ නිසා අපි ඉතාමත් කැමැත්තෙන් මේකට ඉදිරිපත් වුණා ඒ වගේම මේ සඳහා අවශ්‍ය පුහුණුවත් අපි සියලුම විශේෂම කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව අදාළ නිලධාරීන්ට ලබා දීම තුළින් ගොවියාට දැනුවත් කරන්න වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා ඉන්නවා ඒ නිසා මේ නිෂ්පාදන වෙළඳපළේ වෙනත් ආකාරයකින් ලබාගෙන හෝ වගා කරන සියලු දෙනාටම අපි අවශ්‍ය උපකාර සිද්ධ කරනවා මේ විශේෂයෙන්ම මේ දිවිනගුම වැඩසටහන හරහා උසස් තවන් තාක්ෂණ ක්‍රමයේ තුලින් පොහොර ජලය අවශ්‍යතාව අනුව පමණක් භාවිත කිරීමට හැකිවීම පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකිවීම වැඩි ඵලදායක ලබා ගැනීමට හැකිවීම ආදී කරුණු ගණනාවක් පෙන්වා දිය හැකියි අප අධිතාක්ෂණ කෘෂිකර්මයට යොමු වීමට නම් මෙම ක්‍රමවේදයන්ට හුරු වීම භාවිත කිරීම අනාගත කෘෂිකර්මාන්තයේ වර්ධනයට හේතුවක් බව දැන් ඔබට වැටහෙනවා ඇත අපිට විශ්වාසයි ඔබ වගා කරන බවට බොහොම සරල ක්‍රමවේදයක් තියෙන්නේ ලොකුවට කාලය වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ රජය ඒ වෙනුවෙන් සියල්ල සම්පාදනය කරලයි තියෙන්නේ ඔබට තියෙන්නේ වගාව පටන් ගන්න එක පමණයි අවශ්‍ය උපදෙස් සියල්ල ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට ලබා දෙන්න සූදානම් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එන අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් සියල්ලම ඔබට අපේ වැඩසටහන හරහා කියන්න ඔබට සුබ සතියක්